ලෝකයේ ඕනම හමුදාවක් පාලනය කරන ප්‍රධාන නිලස්තර දෙකක් තියෙනවා. ඉතින් ඒවට අපි කියනවා කොමිසන් ලත් සහ කොමිසන් නොලත් නිලයන් කියලා. ඉතින් අපි SLMV තුලින් මේ සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොමිසන් ලත් නිලයන් ගැන. අපි බලමු ඒ මොනවද කියලා. පුහුණු කාලය අවසන් වෙලා විසිර යන ඕනම නිලධාරියෙකුට හමු වෙන පළවෙනි රෑන්ක් එක, එහෙම නැත්නම් පළවෙනි නිලයට අපි කියනවා පයිලට් ඔෆිසර් කියලා. ඉතින් පයිලට් ඔෆිසර් කෙනෙක්ගේ දුර කාලය නිමා කරලා එයාගේ උසස් වීම ලැබෙනවා, පළවෙනි උසස් වීම ලැබෙනවා ෆ්ලයින් ඔෆිසර් කියන නිලයට. ෆ්ලයින් ඔෆිසර් කෙනෙක්ගේ දුර කාලය යටතේ ඒ දුර කාලය නිමා වෙලා ඕනම කෙනෙක් උසස් වෙනවා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කියන නිලයට. ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කියන නිලයෙන් පස්සේ ඔගලන්ට බලා ගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ ස්කොඩ්‍රන් ලීඩර් කියන නිලය. ස්කොඩ්‍රන් ලීඩර් කෙනෙක් උසස් වෙනවා ඊළඟට වින් කමාන්ඩර් කියන නිලයට. ඊටත් පස්සේ ඔහු හෝ ඇය උසස් වෙනවා ගෲප් කැප්ටන් කියන නිලයට. ගෲප් කැප්ටන් කියන නිලයට උසස් වුණාට පස්සේ ඊට පස්සේ හමු වෙන රෑන්ක් එක, එහෙමත් නැත්නම් නිලයට අපි කියනවා එයා කමඩෝ කියලා. එයා කමඩෝ නිලයට පසුව උසස් වීම ලබන ඊළඟ නිලය තමයි එයා වයිස් මාර්ෂල් කියන නිලය. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ එයා වයිස් මාර්ෂල් නිලය කියන්නේ මොකක්ද කියලා. එයා වයිස් මාර්ෂල් කෙනෙක් වුණාට පසුව ඕනම කෙනෙක්ට සාමාන්‍ය රාජකාරී කාලය ඇතුළත ඔහු හෝ ඇය විශ්‍රාම යනතුරු ඔය රෑන්ක් එක, එහෙමත් නැත්නම් ඔය නිලයේ තමන්ගේ රාජකාරී ඉෂ්ට කිරීම සිද්ධ වෙනවා. මොකද ඕනම ගුවන් හමුදාවකට සිටිය හැක්කේ එක එයා මාර්ෂල් කෙනයි. ඒකේ තේරුම ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිගේ රෑන්ක් එක තමයි එයා මාර්ෂල් කියන්නේ. ඉතින් දූර කාලය ඇතුළත, සේවා කාලය ඇතුළත හමුදාව තුළ ලබා ගන්න පුළුවන් ඉහළම රෑන්ක් එකට අපි කියනවා ACM, එහෙමත් නැත්නම් එයා චීෆ් මාර්ෂල් කියලා. ඊට පසුව ගෞරව සම්මානයක් හැටියට ප්‍රදානය කරන නිලයට අපි කියනවා මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් කියලා. යුද හමුදාවේ බැලුවොත් මේකට සමාන රෑන්ක් එකක් තියෙනවා, ඒකට අපි කියනවා ෆීල්ඩ් මාර්ෂල් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොමිසන් ලත් නිලධාරීන්ගේ නිල සංහිතය සකස් වෙන්නේ. ඉතින් ඊළඟ පාර අපි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල සංහිතය ඔගොල්ලොන්ට අරගෙන එනකන් රැඳී සිටින්න SLMV එක. අපේ අප්ඩේට්ස් ලබා ගන්න පල්හැ බෙල් අයිකන් එක ඔබන්න, සබ්ස්ක්‍රයිබ් බොත්තමත් ඔබන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ පාර හම්බ වෙනකන් අයුබෝවන්.